උපන්‍යාස වර්ග කියන එක තමයි අපි මේ දැන් අද කරන්නේ. ඉතින් උපන්‍යාස වර්ග සම්බන්ධයෙන් තියෙන ගැටලුව වලට මේ පාඩම තුලින් විසඳුමක් ලැබෙනවා. ඉතින් අපි මේ මීට පෙර පාඩනොත් මේ YouTube එකට අපි දාලා තියෙනවා. ඉතින් පිළිවෙලට එන පාඩම් මාලාවක් තමයි මේක ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ හැමෝම මේ පාඩම් ටික අධ්‍යයනය කරන්න කියලා තමයි මම කියන්නේ නිතරම මේ විද්‍යාවේ සාමාන්‍ය කරන ලක්ෂණ කියන එක තමයි මේ අපි පාඩමේ මේ කොටස් වලට යන්නේ. එහෙමනම් අපි මේ පාඩමේ අද උපන්‍යාස වර්ග ටික ඉගෙන ගමු. ඉතින් විද්‍යාඥයෙක් උපන්‍යාසයක් ඉදිරිපත් කරන විට අසවල් වර්ගයකට අයිති කියලා වෙලා කවදාවත් වෙන් කරලා ඉවරලා හදන්නේ නැහැ. ඒක උපන්‍යාසයේ බිහි වුණාට පස්සේ තමයි ඒ වර්ගයකට අයත් වෙනවායි කියලා වෙලා තවත් පිරිසක් විසින් දක්වන්නේ. ඉතින් විද්‍යාඥයා සහ විධික්‍රමවාදීන් කියන කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ අයගෙන් විද්‍යාවේ විධික්‍රමවාදීන් තමයි මේ ගොඩක් වෙලාවට මේ ලේබල් වලට දාන්නේ මේ කට්ටිය නේද? එවනම් විද්‍යාඥයෙක් කාර්ය උපන්‍යාස බිහි කරගෙන පරීක්ෂණ කටයුතු කිරීම තමයි. ඉතින් පස්සේ තමයි මේ උපන්‍යාස වර්ග කියන ඒවා වලට මේ දාන්නේ. එතකොට ස්වභාව මෙහෙම කියනවා, ස්වභාවය යන උපන්‍යාස යම් යම් වර්ග වලට දැමීම සිදුවන අතර යන ඉදිරිපත් වී ඇති උපන්‍යාස වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පළවෙනි එක විස්තරාත්මක උපන්‍යාස, දෙවෙනි එක වාද ක්‍රියාකාරී උපන්‍යාස, තුන්වෙනි එක උපයෝගිතා උපන්‍යාස කියලා කියන හතර සංඛ්‍යානමය උපන්‍යාස කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ විස්තරාත්මක උපන්‍යාස කියන එක මොකක්ද කියලා බලමු. ඉදිරිපත් කරන ලබන උපන්‍යාස මගින් විස්තරයක් ඉදිරිපත් වෙනම් එය විස්තරාත්මක උපන්‍යාසයක් විදිහට සලකනවා. වැඩිමනත් ඒවා තියෙන්නේ මේ විස්තරාත්මක උපන්‍යාස ජීව විද්‍යා ශාස්ත්‍රය තුළ. හොඳට මතක තියාගන්න මොකද ජීව විද්‍යා ශාස්ත්‍රය තුළ තමයි දකින්න හම්බෙන්නේ. අපිට ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙන්න මෙහෙම විස්තරයක් සපයලා තියෙනවා. ජීවයා භෞතික රසායන ජීව ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා සඳහන් කරලා තියෙන ජීව විද්‍යාව. ඉතින් මේ විස්තරාත්මක භාවයේ යුක්තියින්ද මේකට මොකක්ද කියන්නේ? අපි කියනවා විස්තරාත්මක උපන්‍යාසයක් කියලා. එතකොට තවත් එකක් තමයි මේකේ තියෙන ලක්ෂණයක් තියෙනවා. එසේම ඇතැම් කරුණු පිළිබඳව නොදන්නා විට දන්නා කරුණු ඇසුරෙන් යමක් විස්තර කිරීම විස්තරාත්මක උපන්‍යාසවල ලක්ෂණයක්. සියලු දේවල් ගැන දන්නේ නැහැ. ඒවනට අර දන්නා කරුණු වලින් යම් විස්තරයක් ඉදිරිපත් කිරීම විස්තරාත්මක උපන්‍යාසවල ලක්ෂණයක් කියලා කියනවා. ඊළඟට අපි දෙවෙනි එකේදී කතා කරමුද? ක්‍රියාකාරී උපන්‍යාස. දෙවෙනි එකේදී අපි කතා කරනවාද ක්‍රියාකාරී උපන්‍යාස. ගවේෂණය කිරි විද්‍යාඥයෙකුට මඟ පෙන්වනු ලබන උපන්‍යාස ක්‍රියාකාරී උපන්‍යාස ලෙස සැලකේ. විද්‍යා ඉතිහාසය බැලුවම අතීතයට ගියාම මොකද්ද මේ උපන්‍යාස වර්ගය ගොඩාක් වෙලාවට භාවිතා වෙලා තියෙනවා විද්‍යාව තුළ. එතකොට විද්‍යාඥයෙකුට මඟ පෙන්වනු ලබන උපන්‍යාසයක් මොකද්ද කියලා ඇහුවොත් ක්‍රියාකාරී උපන්‍යාස තමයි අපිට ගන්න පුළුවන්. ගවේෂණය කිරි විද්‍යාඥයෙකු මඟ පෙන්වනු ලබන උපන්‍යාස ක්‍රියාකාරී උපන්‍යාස ලෙස සැලකේ. එන කිසියම් ශාස්ත්‍රයක් පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති විටක විද්‍යාඥයා කිසියම් ශාස්ත්‍රයකට යොමු කිරීමක් මෙවැනි උපන්‍යාස තුළින් සිද්ධ වෙනවා. විද්‍යාවේ දියුණු නොවු අවදී තමයි මේව භාවිතා වෙන්නේ. හොඳම උදාහරණ තමයි මෙන්න මේ වගේව ටොලමිගේ පෘථිවි කේන්ද්‍රවාදී බිහි වූයේ විද්‍යාවේ දියුණු නොවු අවදීක මේ පෘථිවි කේන්ද්‍රවාදී නිසා සූර්ය කේන්ද්රවාදයට මඟ පෙන්වීමක් සිද්ධ කරා නේද? එතකොට ඒ ක්‍රියාකාරී උපන්‍යාස වල ලක්ෂණ. ඊළඟට තමයි ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයෙක් වූ ඇලෙක්සැන්ඩර් ප්ලේමින් පෙනිසිලින් සොයා ගැනීමත් ඒ වගේ සිද්ධියක් තමයි. වෙනත් දෙයකට පරීක්ෂණය කරා, පරීක්ෂණය කරගෙන යනකොට මොකද අර තැටියේ පුත්සර්ගයක් සෑදීලා තියෙන එක සම්බන්ධව පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඒ අනුව පෙනිසිලින් සොයා ගැනීමක් සිද්ධ කරා. එතන බලන්න වෙනත් දෙයකට පටන් ගත්ත උපන්‍යාසයත් විද්‍යාඥයාට මඟ පෙන්වුවා අලුත් දෙයක් සොයා ගැනීම සඳහා. ඊළඟට අපි තුන්වෙනි එක තමයි උපයෝගිතා උපන්‍යාස. විමර්ශනයේ මඟ පෙන්වීම සඳහා උපන්‍යාසයක් తాවකාලිකව ගොඩනගාගත් විට එය උපයෝගිතා උපන්‍යාසයක්. එහෙනම් මොකද විමර්ශනයේ සඳහා මඟ පෙන්වීමට උපන්‍යාසයක් తాවකාලිකව ගොඩනගාගත් විට ඒක උපයෝගිතා උපන්‍යාසයක් බවට පත් වෙනවා. නැත්නම් සත්‍ය සොයා ගැනීමට මඟ පෙන්වන උපන්‍යාසයක් ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව උපයෝගිතා උපන්‍යාස අසත්‍ය උපන්‍යාසයක් වෙනවා. නමුත් ඒවා ගවේෂණයේදී විද්‍යාඥයා සත්‍ය සෙවීමට උපකාරී වීමක් සිද්ධ වෙනවා. අසත්‍ය උපන්‍යාසයක් වුණාට වද්ද මේක මඟ පෙන්වීමක් සිද්ධ කරනවා සත්‍ය සෙවීම සඳහා. නිදසුනක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඉර හඳ ග්‍රහ තාරකා යන ඒවායේ චලිතයන්ට හේතු දැක්වීම පිළිබඳ ටොලමිගේ චක්‍ර හා අපිචක්‍ර පිළිබඳ උපන්‍යාසය කේප්ලර්ගේ සමයේ තාරකා විද්‍යාවේ දියුණුවට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. එතකොට චක්‍ර සහ අපිචක්‍ර පිළිබඳ උපන්‍යාසයේ කේප්ලර්ගේ සමයේ තාරකා විද්‍යාවේ දියුණුවට ප්‍රයෝජනවත් කියලා තියෙනවා මේ
upayogita upanyasaya kida ira handa grahatharaka yana ewai charithayanta hethu dakkimata tamai me tolamige chakra api chakra bhavita karala tiyene upanyasaya yodagena kepler ge samaye taraka vidyave diunota mahat pituwalak unai kiyala kiyana me upayogita upanyasaya esema mema upayogita upanyasayedi siduwana me vidyanthaye tama adhyane karana labana sestre vegin එනම් ශේෂ්ඨයට වේගින් එනම් බොහෝ උද්‍යෝගිමත්ව කුතුහලයෙන් යුක්තව යොමු කිරීමයි. එනම් මොකද කුතුහලයක් ඇති කරනවා උද්‍යෝගයක් ඇති කරනවා මේ ප්‍රයෝගිතා උපන්යාස නිසා. තමන් නිරත වෙලා ඉන්න ශේෂ්ඨය තුල කම්මැලි භාවයක් වගේ දෙයක් ඇති වෙන්නෙම නැහැ. මොකද විද්‍යාඥය අධ්‍යයනය කරන ළමයි ශේෂ්ඨයට වේගින් එනම් බොහෝ උද්‍යෝගිමත්ව කුතුහලයෙන් යුක්තව යොමු කිරීමක් මේ ප්‍රයෝගිතා උපන්යාස තුල සිදු වෙනවා. එනම් උදාහරණ තමයි ඉරහඳ ග්‍රහකර්තාරකා පිළිබඳව ටොලමි විසින් ඉදිරිපත් කරපු චක්‍ර අපචක්‍ර පිළිබඳ උපන්‍යාස කේප්ලර් සමයේ තාරක විද්‍යාවේ දිනුවට මහත් උපකාරයක් වුණ බව සඳහන් වෙනවා. එතකොට අපි දැන් කතා කරා විස්තරාත්මක උපන්‍යාස, ක්‍රියාකාරී උපන්‍යාස, ප්‍රයෝගිතා උපන්‍යාස ගැන කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ඊට පෙර මම තවත් උදාහරණයක් කියන්නම්. අර ප්‍රයෝගිතා උපන්‍යාස වලට නිදසුණක් විදිහට අපි සඳහන් කරන්න පුළුවන් ප්‍රොජිස්ටන් වාදී උපන්‍යාසය ලෙව්සිය අම්ලකර සොයා ගැනීම සඳහා ලහිලයි යොමු කරේ. මතකයිනි සමහර වෙලාවට ඔබට මතක නැති වෙති ප්‍රොජිස්ටන් වාදයේ උපන්‍යාසයේ ලෙව්සියගේ නේද? ප්‍රොජිස්ටන් වාදී උපන්‍යාසයේදී ඒක යොමු කරා මොකද්ද? අම්ලකර සොයා ගැනීම නැත්නම් අම්ලකර වායුව සොයා ගැනීම දන්නා ඔක්සිජන් සොයා ගැනීම උපන්‍යාසයට යොමු කිරීමක් සිද්ධ කරා. එසේම ක්‍රියාකාරී උපන්‍යාසද උපයෝගිතා උපන්‍යාසයේම කොටසක් බව ඇතැම් සැලකෙති. ඔන්න දැන් මතයක් තියෙනවා. ක්‍රියාකාරී උපන්‍යාස කියලා අපි ඉගෙන ගත්තේ ඒකම උපයෝගිතා උපන්‍යාසයේ කියන එකත් ඒකේ කොටසක් කියලා කට්ටියක් තර්ක කරනවා. හරි පිළිගන්නේ එහෙමයි. අර අපි දෙවෙනිට උගෙන ගත්ත එකේ දැන් මේ තුන්වෙනිට ඉගෙන ගත්ත එකේ කොටසක් විදිහට තමයි සලකන්නේ. හරි ඒකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඊළඟට අපි තුන්වෙනි එකට යනවා සංඛ්‍යානමය උපන්‍යාස. භෞතික විද්‍යා ශාස්ත්‍රය වල ජීව විද්‍යා ශාස්ත්‍රය තුලින් අපි ඉස්සෙල්ලා කතා කරේ නේද? ඉස්සෙල්ලාම උපන්‍යාසයේ ඒ කියන්නේ විස්තරාත්මක උපන්‍යාසය දැන් මේක භෞතික විද්‍යා ශාස්ත්‍රය තුළ දක්න ලැබෙන බුද්ධිය ඇසුරෙන් ගණිතමය සමීකරණ ඇසුරෙන් ගොඩනගන එකක් තමයි සංඛ්‍යානමය උපන්‍යාස. සංඛ්‍යානි කියනකොට මොකද ගණිතය කියන එක ඔබට තේරෙනවා නේද? භෞතික විද්‍යා ශාස්ත්‍රය තුළ දක්න ලැබෙන බුද්ධිමය බුද්ධිය ඇසුරෙන් ගණිතය සමීකරණ ඇසුරෙන් ගොඩනගන උපන්‍යාස තමයි සංඛ්‍යානමය උපන්‍යාසයන් විදියට සලකන්නේ. එතකොට මේකට අපිට ගන්න පුළුවන් නිව්ටන් නියමය. ඊළඟට කියනවා මොකද? ආකමිඩිස් නියමය නේද? නිව්ටන් නියමය, ආකමිඩිස් නියමය. මේවා ගන්න පුළුවන් අපිට මේ ක්‍රියාකාරී නෙමෙයි සංඛ්‍යානමය උපන්‍යාස විදියට ගන්න පුළුවන්. එතකොට ඊළඟට තමයි අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ